ආයුබෝවන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල අමරිකානු තානාපතිනිය සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් මෙරට සංචාරක ශේෂ්ත්‍රයේ නගා සිටුවීමට සංචාරක අමාත්‍යවරයාගෙන් නව වැඩපිළිවෙළක් ඉතිහාසය පාසල් විෂයයට ඇතුළත් කරන්න ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ නිල්ලීමක් ශ්‍රීලංකාවේ අමරිකානු තානාපතිනි එලෙනා බී ටෙප්ලිට්ස් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ශ්‍රීලංකාවේ එක්සත් ජනපද තානාපති එලෙනා බී ටෙප්ලිට්ස් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා අද්විතීය ප්‍රතිඵලයක් ලද අතිසාර්ථක ව්‍යාපාරයක් ලෙසට තානාපතිවරිය විසින් මෙවර මහපැතිවරණ ජයග්‍රහණය හඳුන්වා දුන් අතර එම ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙහිදී සුබපැතුම් එක් කර සිටියා නිදහස් සාධාරණ හා සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පවත්වන ලද බවට සඳහන් කරමින් ඇය ප්‍රකාශ කර සිටියේ පසුගිය පරිපාලනයේ ප්‍රතික්ෂේප වීමක් මෙවර ප්‍රතිඵලයෙන් දැකගත හැකි බවයි එමෙන්ම නව රජය සමග සහයෝගයෙන් වැඩ කිරීමට අපේක්ෂා කරන බවද තානාපතිතුමිය මෙහිදී ප්‍රකාශ කළා නව රජයේ ප්‍රමුඛත්වයන් පිළිබඳව කළ විමසීමට පිළිතුරු වශයෙන් කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් ආර්ථික ප්‍රකෘතිකරණය වත්මන් ප්‍රමුඛතාවයේ වී ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා ශ්‍රී ලාංකිකයන් සඳහා පුද්ගලිකාංශයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා සහාය දැක්වීම ඇතුළු එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා තහවුරු කිරීමද එක්සත් ජනපදයේ ප්‍රමුඛතාවයක් බව මෙහිදී තානාපතිවරිය විසින් ප්‍රකාශ කළා. මෙහිදී රට තුල පවතින පානීය ජල අවශ්‍යතාවය ආයෝජන රැකගැනීම ප්‍රජාතන්ත්රවාදී ආයතන හා පාලනීය සම්බන්ධ ව්‍යාපෘති සඳහා උපකාර ලබා දීම මත්ද්‍රව්‍ය ජාවාරම අන්තර්ජාතික අපරාධ සඳහා පිළියම් යෙදීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. අප සතු ප්‍රෞඪ ඉතිහාසයේ පිළිබඳව වත්මන් පරපුර හා අනාගත පරපුර දැනුවත් කිරීම සඳහා මෙන්ම අපගේ උරුමයන් ලෝකය හමුවේ ප්‍රචලිත කිරීම දෙසා තමන් විශේෂිත ඉල්ලීම් දෙකක් වත්මන් වචෙන් සිදු කළ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. ඒ සියත ප්‍රවෘත්තිංශ වෙත අදහස් දක්වමින් අපේ රටට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තිබෙනවා. නමුත් අපේ පාසල් විෂය පද්ධතිය තුළ මේ ඉතිහාසය ඉගෙනීමක් සිදුවන්නේ නැ නිසලෙස ඒ නිසා පසුගිය දින මේ නව රජයේ අධ්‍යාපන ඇමතිවරයා ආශිර්වාද ලබා ගැනීම සඳහා මා හමුවට ධර්මායතන විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මා එතුමාගෙන් ඉල්ලා සිටියා ඉතිහාසයේ විෂය පාසල් විෂය බවට පත් කරලා කටයුතු කරන්න කියලා. එතුමා ඒ පිළිබඳව විශාල උනන්දුවක් දක්වලා ඒ කෙසේ හෝ ඉෂ්ට කිරීමට එතුමා කටයුතු කරන බව මා සමග පැවසුවා. මම හිතන්නේ ලෝකේ අපේ රටේ මෙච්චර දීර්ඝ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තිබිලත් ඉතිහාසයේ නිසි ලෙස ඉගැන්වූ නැති රටක් හැටියට මේ රට හඳුන්වන්න පුළුවන්. එක එක කාලවලදී එක එක ප්‍රතිපත්ති උඩ ඇතමුන් කටයුතු කළත් මම හිතනවා අපේ යුතුකමක් තිබෙනවා පාසල් විෂයපතිය තුළට ඉතිහාසය ඇතුළත් කරලා අනාගත පරපුර අභිමානවත් ජාතියක් බවට පත් කරන්න. ඒ සඳහා තමයි මම ඒ ඉල්ලීම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියේ. පසුගිය දින මෙම ධර්මායතන විහාරස්ථානයට ආශිර්වාද ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් පැමිණියා. එතුමන්ට ආශිර්වාද කිරීමෙන් පසුව මම එතුමාගෙන් ඉල්ලා සිටියා මේ රටේ සංචාරක හෝටල්වල හැම කාමරයකම තිබෙනවා බයිබලයේ. ඒ නිසා මේ බයිබලයේ තිබෙන අතරේ ඉංග්‍රීසියෙන් නිකුත් කර ඇති ධම්මපදය හැම කාමරයකම තබන්න කියලා. එතුමාත් ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වලා ඒ කෙසේ හෝ ඉෂ්ට කිරීමට කටයුතු කරන බව මා සමග පැවසුවා. මම හිතනවා අනිකුත් අපට විසඳගත යුතු ප්‍රශ්න රාශියක් තිබෙනවා. අපේ උරුමය පිළිබඳ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒවා පිළිබඳව අපේ ඇමතිවරුන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටුවීම සඳහා වූ අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට පියවරකින් ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති රැස්වීමකට එක්වමින්. කොයි දසංගතයත් එක්ක මාස 7ක් 8ක් අපිට වැඩක් කරන්න පුළුවන්කමක් ලැබුණා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය තුළ පාස්කු ප්‍රහාරයත් එක්ක සංචාරක ක්ෂේත්‍රයේ යම් පසුබෑමකට ලක් වුණා. යන්තා දුරකට ඔලූසන් එනකොට කොයිඩ් වසංගතයත් එක්ක මුහුණ දෙන්න දැන් සිද්ධ වෙලා තියෙනවා.
එනිසා අර ක්‍රිකට් ක්‍රීඩාවේ කියන වගේ එන බෝල්ට ඒ විදිහට ගහනවා වගේ මේකත් එන එන විදිහට තමයි අපිට මුහුණ දෙන්න වෙන්නේ. මම දන්නවා පෞද්ගලික කාලේ යම් යම් අර්බුද තිබුණා. දැන් ඒව ඔක්කොම ඉවර වෙනවා. ඉවර වෙලා කණ්ඩායමක් හැටියට අපි යන්න ඕනේ. කාටවත් අසාධාරණයක් වෙන්න නොදී එකට හිටගත්තොත් තමයි මේ කටයුතු කරන්න පුළුවන්. අපේ පැත්තෙන් අඩුපාඩු වෙනවා නම් ඒකිනි වැඩි කර ගන්නත් ඕනේ. අපි පුළුවන් තරම් කඩිනමින් මේ රටට සංචාරකයන් ගේන වැඩපිළිවෙල හදන්න ඕනේ. ඒ සඳහා අපි කරන ක්‍රමවේද මොනවද කියන එක සාකච්ඡා කරලා හෙට කැපිටල් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අපිට ඕනිකම තියෙන්නේ මේ ශේෂ්ඨයින් අය වැටෙන්න නොදී මේ කෙටි කාලය ආරක්ෂා කරගෙන යන්න. ඒකට තමයි අපිට මේක ඉක්මනට ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒක ඒ පැත්තෙන් කරනවා වගේම පුළුවන් තරම් කඩිනමින් අපි සංචාරක ලංකාවට ගෙන්නන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය කරන සෞඛ්‍ය අංශවල එක්කත් මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තුව සංවාදශීලී මණ්ඩපයක් විය යුතු බව සමගි ජන බලවේගයෙන් යෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ හේෂෝ විතානකේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හොඳ සංවාදශීලී මණ්ඩපයක් බවට පාර්ලිමේන්තුව පත්විය යුතුයි. ආණ්ඩුව හිතනවා නම් අපිට 3/2 බලයක් තියෙනවා. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි මේ අත්නොමතික සිටුවිල්ලේ සිටීමේ වරදක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මේ රට ඉස්සරහට ගෙනියන්න එහෙම පුළුවන් කමක් නැහැ. ආර්ථිකය ගැන, සමාජ ජන ජීවිතය ගැන, ජනතාවගේ තියෙන බර ගැන කොහොමවත් මාතෘකා නිර්මාණය වෙන්නේ නැහැ. අපි පක්ෂේ විදිහට කරනවා ජනතාවගේ බඩගින්න ගැන හිතීම, රජයක වගකීම නිසා අපි විශ්වාස කරනවා 20 වෙනිදා පාර්ලිමේන්තුව ආරම්භ කළ විගස මේ රටේ ජන ජීවිතය නැවතත් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් අවශ්‍ය වටපිටාවක් සැදිය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය වාඩි වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව පවත්වන දිනය බවට 20 වෙනිදා පත් වෙනවා. අපිට ඒ ගැන සතුටක් නෙවෙයි දින වේදනාව. මේ රටේ දැවැන්තම පක්ෂය, මේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක්, මේ රටේ නායකයන් විශාල පිරිසක් බිහි කරපු පක්ෂය, මේ රට මේ තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න හැකියාව තිබිච්ච පක්ෂේ පාර්ලිමේන්තු නියෝජනයක් නැත්තෙන්ද වැටීම් පිළිබඳව මම හිතන්නේ දැන් ඉන්න වර්තමාන නායකයෝ සම්පූර්ණ වගකිය යුතුයි. මාලේකම්වරයා ඇතුළු ඔය කල්ලියට අපි කියනවා දැන්වත් මේ රටේ ඉතුරු වෙලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ ආණ්ඩුව පත් වෙලා ඇමතිවරයා දිවුරුම් දෙන දවසේම රට අඳුරේ තැබීම පිළිබඳව විමතියක් රට තුළ නිර්මාණය වෙනවා. අපි හිතනවා මේක හිතාමතා සිදුවීමක්. මොකද විදුලි කප්පාදුවක් මේ මාස දෙක තුන තුළ නිර්මාණය වෙනවා අපේ රටේ සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුව. හදිසි විදුලි මිලදී ගැනීම සඳහා වූ පණිවිඩයක් රටේ ජනතාවට නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුවේ උත්සාහය අතිසාර්ථකව ඊයේ දිනේදී ක්‍රියාත්මක වුණා කියන කාරණේ තමයි මට නම් ඇඟේ. තව තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට අපිට බලා ගන්න පුළුවන්. මොකද 3/2 බලයකුත් දීලා තියෙනවා. ඒ වගේම අපේ මතක් කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ නව වැඩපිළිවෙල පිළිබඳව එදා වගේම අදත් ප්‍රතිසංවිධානයේ සහ ප්‍රතිසංවිධානයේ කණ්ඩායම් මරා නිර්මාණය කරන්න හදනවා. පක්ෂයට අපිත් ආදරේ. පක්ෂයේ අනාගතය පිළිබඳව අපි දකින්න හරි ආසයි. ඒසයි පක්ෂයේ අනාගතේ කොතනද තියෙන්නේ? එය සමගි ජනබලවේගය නායකත්වයේ තුල නිර්මාණය වෙනවා, නිර්මාණය විය යුතුයි කියන පණිවිඩය තමයි විශේෂයෙන්ම මේ මහමැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක තියෙන්නේ. පසුකීතා තමන් වහන්සේ අතුරුදන් වූ බවට මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බවත්, එවන් කිසිදු පැහැර ගැනීමකට තමන් ලක් නොවූ බවත් අපේ ජන බලවේගයේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ජනබල පක්ෂයේ පත් වූ මන්ත්‍රී දුරේ පිළිබඳ විශාල විවාදයක් සමාජය තුළ පැන නැගිලා තියෙනවා. ඒ අතරින් ප්‍රධානම එක තමයි මම අතුරුදහන්නේ කියලා. ප්‍රධාන නාලිකාවල මේ සිද්ධිය පළ කරලා තිනු මම ඇත්ත වශයෙන්ම ඉතාම සංවේගයට හා කනගාටුවට පත් වෙනවා. මම වගේ ප්‍රසිද්ධ කෙනෙකුට එහෙම අතුරුදහන් වෙන්න බෑ. මේ දවස් 6-7 මම හැම රැයකම රාත්‍රී ගත කළේ මා ජීවත් වෙන සදහම් සෙවන පන්සලේ කියලා මම මේ අවස්ථාවේදී කියන්නට ඕන. ඒ නිසා ඒ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයක්. ඊළඟට පැහැර ගැනීම ගැන කතා කරනවා. කිසිම පැහැර ගැනීමකට හෝ වෙනත් බලපෑම් කරන ව්‍යාපාරයකට සම්බන්ධ නැති බව ජනතාවට මේ අවස්ථාවේදී කියන්නට ඕන. ජාතික ලයිස්තු මන්ත්‍රීදුරේ අපි පරිහරණය කළ යුත්තේ සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට. මන්ත්‍රීදුරයක් නැති වුණත් අපට සමාජ ව්‍යාපාරයක් ගොඩනගන්න පාඩුවක් නෙවෙයි. මෙහි යම් කිසි ගැටුම්කාරී තත්වයක් ඇති වෙනවා නම් මම නිහඬ වෙලා මේ ජාතික ව්‍යාපාරයේ ගොඩනැගීමේ කටයුතු සඳහා මා නායකත්වය ලබා දෙනවා. ඒ නිසා මන්ත්‍රීදුරේ අත්‍යවශ්‍යම දෙයක් හැටියට මා සලකන්නේ නැහැ. නමුත් මේ මන්ත්‍රීදුරේ සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදීව අනාගත ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සමගි සම්පන්නව විසඳාගත යුතු කරන ස්ථාවරේ මා තදින් ඉන්නවා.
ඕනම මාධ්‍යවේදියෙකුට මම කැමති ඕනම ප්‍රකාශයක් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඉදිරි කාලය තුල විශේෂයෙන් මට කළ හැකි දේ තමයි ගිවිසුමක් මා අත්සන් කළා තියෙනවා ඒ ගිවිසුම් ප්‍රකාරව ලේකම්වරයා හෝ අනුප්‍රාප්තික ලේකම්වරයා බැඳී ඉන්නවා මා දෙන නිර්දේශය මත මන්ත්‍රීවරයා පත් කරන්න ඒ නිසා ඒ නීතියට අනුව ඕනෑම කෙනෙක් කටයුතු කළ යුතුයි कोरिया पेर वैंदी सिटी ने श्रीलंका वटे पैमिनी में अपेक्षा करने सेलो विदेश का तस्त्र मिक्यान मास देखा तुले नवत मेरठ ट्रकिंग वाके नी में काटे होते करने बावे अमात्य निमल सिरिपाल द सिल्वा महता पावसने बा अमात्य अंशी भवते साक्षात्व के टेक विमिन अमात्य वर्या में बावे प्रकाश कला විදේශ සේවා කාර්යාංශයේ මගින් පිටරට සේවය කරන අපේ ශ්‍රමිකයන්ගේ සුබ සාධනය මෙන්ම වැඩි වැඩියෙන් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීමේ වගකීම පැවරීලා තියෙනවා. පුහුණු දේශීය ශ්‍රමිකයන් විදේශවලට යවලා වඩාත් ආදායමක් ලබා ගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අද දින කොරියානු ජනරජයේ HRDK ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා සමග දීර්ඝ සාකච්ඡාවක් අපි සීළු දෙනාම පැවැත්තුවා. කොරියාවට යවන ලද අපේ ශ්‍රමිකයන්ගෙන් 1600ක පමණ පිරිසකගේ කාලය අවසන් වෙලා ඔවුන් කොරියාවේ රැඳී සිටිනවා ලංකාවට එන්න බැරුව ලංකාවට ගෙන්වා ගන්නා තෙක් කොරියාවට අලුතෙන් ශ්‍රමිකයන් අපිට යවන්න පුළුවන් කමක් නැහැ. ඒ අය මාස දෙකක කාල සීමාවක් තුළ මේ සීළු දෙනාම ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අද දින සකස් කරා. කොරියානු නියෝජිතය අපිට පෙන්වලා දුන්නා දැනට මේ විභාග පවත්වීම සඳහා තියෙන පහසුකම් මදිපාඩ හෝමාගම් අක්කර 4ක පමණ ඉඩමක් තියෙනවා. ඉතා ඉක්මනින් එහි తాවකාලික හෝ ගොඩනැගිලි හදලා 200කට පමණ එකවරම විභාගයට පෙනී සිටීමට පුළුවන් විභාග මධ්‍යස්ථානයක් හැදීමට අපි තීරණය කරා. ඒ තාක්ෂණික උපකරණ කොරියාවෙන් ලබා දීමටත් එකඟ වුණා. क्लिक करन्न